සුබ සැන්දාවක් ඔබ සේරු දෙනාටම අදත් අපගේ අපේ ඉතිහාසයට නව සුක්සුමාදර්ශයක් දේශන මාලාවට ඔබ සැම්ම සාදරයෙන් පිළි ගන්නවා අද මේ දේශන මාලාව එක කොළොස්වනි දේශනය පැවැත්වෙන්නේ අද දේශනය පාතෘකාව කෞුද මේ දෙමුණුන් කියන මාතෘකාව මේ ඇයටතේ ආචාරය නලින්ද සිල්ලවා මහතා ඇතුමගේ දේශනය පවත්වනවා ඇති ඊට ප්‍රථමා පිහැමදාම කරනවා වගේ ගිය සතියේ අහලා තිබ ප්‍රශ්නෝ අදහස්සලට මේ පිළිතුරු සපේලා ඊට පස්සේ ආචරය නල්දි සිල ඇතිතුමා අද දේශනය පවත්වනවා ඇති වෙනදගේ අදත්වම් මතක් කරන්න කැමති මෙම දේශන මාලාාවව පිළිබඳව අදහස පල කරලා මේක ප. ආරම්භ කරම් කියලා යෝජනාව ජිරිපත් කළ චන්දිමා බංගලත් මෙම දේශන මාලාව කරගෙන යාමට එක විච්ච ආචාරය නලින්ද සිල්ල මටතුමාදත් අප ඉතාමත්ම ගෞරය මතක් කරනවා සහයතුමන්ලට බොහොමත්ම පින් මේ කාදව දායකවීම සම්බන්ධය. අදත් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න මෙම දේශන මාලාව ලා පඇත්ත ආකාරය පිළිබඳව මෙහිද අදදේශනය සිදු කරන අතර ඔබට ගම්කිසි ගැටලුවක් වෝ අදහසක් පල කරන්න ඇත්නම් එය YouTubeු චැට්ට එක ඔස්සේ හෝ සූම් චට් එක හරහා ඉදිරිපත් කරන්න පුළුවන් එම ප්‍රශ්නී ආචාර්තුමාට ඉදිරිපත් කරහම ඊළඟ සතිය දේශනට කලින් එම ප්‍රශ්නලට එතුමා පිළිතුරු සපේනව ඇති ඒ වගේ මේ ලබන සතියේ දේශනය දේශන මාලාවේ, අවසාන දේශනය වෙන එය ස අස්පුෘරදු පරිර්දි සෙනසුරාධාධදිනය නවයි පැවැත්වෙන්න්නේ ඉදිදරතින විශේෂ වඩි කටය ුත්තක්නනිසා එය විසි අතවෙනි සඳු දතමයි මෙම දේශන මාලාවේ අවසාන දේශනය පවත්වනු ලබන්නේ. එහෙම මාරාජනා කරන ආචරය නාලින්ද සිල්ලමතතුමාට මුලින්ම ප්‍රශ්නවලට පිළිතුරු සපලගිය සතියේ ප්‍රශ්න වලට සති දේශන ආනම කර ලෙ. බන් තමම මස්තිවන්ත වෙනවා පුරාවිද්‍යාසාඋරුම රම පුරාවිද්‍යාසා උරුම අතය නාතනයට මේ දේශණ මාලාව සංවිධානය කිරම් පිළිබඳ. මට කිය සතිය ඇතනම ප්‍රශ්නයක් කවුරක්කත් යොමු කළ දවන්නේ. ඒ අදහසත් ප්‍රමණක් මට යමු වෙලා තිබුණ ඒ තමයි මේ දේශන මාලව තවත්තිකට ගෙනන්න ගෙන එක. ඒ බලාපපුරොත්තුවක් නැහැ ලබන සත්ය දේශන මා ලව අවසන් ව ලබ මට එක ඉල්ලීමක් කරන්න පුලාන් මොකදද. මේකත් එ යම් කිසි ආකාරයක මේ වෙන හිතන්න පුළුවන් පිරිසක් ඉන්නවාගෙනක මට පැහැදිලි වෙනවා අපිට පුළුවන් න්නං ඉතිහාසය පිළිපඳව, අවේෂන කරන්නට එතවත් හදාරන්නට කණ්ඩාෑමක් හදාගන්න ඒක වැදගත්ති නමුත් අවාසනාව එවැනි කණ්ඩාෑමක් හැදුවත්යේම ඒක ඌර්ණ කාලී නව කරගන්න හම් වෙන්න මකද ඒ සඳහා යම් කිසි මුද ලක්ගවැන්ඩබේ ඒ මු වෙවැනි මුදලක්ගවීමට තරම් වත්කමක් මහි තැන්න ුරක්කර සතු තියෙනයි කියලා පොඩ්ඩ් බලන්ඩුවන ශ්‍රේචාවෙන් එමනි කණ්ඩායමක් හදන්න පුළුවන්ද ඒ අය ස්විච්චාවෙන් යම්යම් ගවේෂනවට යොමු කරන්න පුළුවන්ද ගන එකපනාටක බලන්ට එක මයිතන්නේ බන්දන්න ඇක කරන්න පුළුවන්ද කියලා පුරාවිද්‍යා දෙයනාතනයට නමුත කරන්න පුළුවන්න්නම් ටික දෙෙනගෙන් හරි සවන්විත වෙන්න කණ්ඩායවක් අපි හදාගෙන ය ගවේෂණ කරන්නට නමුත් මම නවදත් කියන වාසනාව ගැට අපට ය නඩත්තු කිරීම සඳහා ගෙවීමත් කරට විදියක්රන්න නැහැ කිය එකඒමතක් කිරීම මත එක්ක අපි ඇත මාන්ත්‍රකාවට බයිමු මාත්‍රකාවේ කෞුද මේ දෙමළන් මේ දෙමළුන් කවුති කලා ගැන්ඩ සෙල්ල මතු අපි ද්‍රපිඩියන් ගැන්නේ කවුති කල ැට මේ පිළිබඳුව නොයකුත් මත තියෙන හි තැනෑ කිසිීම එකෙනෙක් එමලතන් දෙතුන් දෙනෙක් ඒක මතයකට එනවා එකල එකඒක්කෙනට එකඒක මත තියන්නේ හමාය එක එක තමන් තමන්ගේ අදහස් අනුව තම තමන්ට අවශ්‍ය කරනද අනුව යම්යම් දේවල් ප්‍රකාශ කරන්න පතුරවා තමන්ගේ වර්තමානයේ ඉදිහාබල්ල වර්තමානයට අනුගත වෙන විතියට කලින් ඉති අශයක්ම වන්ඩාතර ධාරන කැටියට ත්තුත්තියම බොහ දෙනෙක් ති ොවාම නාගියෝ කියනන්නේ ඔක්කොමද්‍ර විඩියෝ කියර එක නාග කියලා පුඩ්ඩට්ටිමිනුත්තේම ඒයනම ද්‍රවිඩයම් නැතන් දෙමලකිල් දෙමලකන ද්‍රවිඩ කොටසක් පමණයි නත් ඒවිදියට ගත්තඋත්තේ ආදඇැසෑ මේසාහි ඉන්දියාව කියන ප්‍රදේශයේනැතන් පැරණි භාරතය හරිකිමකු එක නිසානදිගේ ඇහැනු ප්‍රමාණයක් නාගේ විදලා තියෙන නාගලන්තය කියල ප්‍රදේශයකුත් තියෙනවා ඔක්කොමද්‍රවිඩ නන්නෙමේ පැහදිලි කරගන්න ඔන්නම තට මෙහෙම එකක් කියන්න පුළො මේ ප්‍රදේශවට ආගයත්තාව ද්‍රවිඩියුත්තාවේයයමි කියන්නේ ඔය අද කියන විදිර නං ඉරණයේ පැත්තෙ එ නැතන් ඒදල්සල ප්‍රසියාව පැත්තෙෙන් තමයි පිලතිේ ආර්ගය ද්‍රවිඩියු ඉ ඉස්සල්ලා මේග මංඟතාස් කරන්නේ හිමාලය පැත්තේඉදලා එකමටි බැට්ටටට පල්ලය හැයි ඒපාලට පල්ල හැන් මේීරට වෙලා යම් කිසි පිනිසුන්ටයක් ඉඳලා තියනවා ටිබටෙත් ේපාල ඉදලා තින ඒබනන්න හිතා පැදිලි ය කකාපාට ජාතියක්කාපාට ජාතියකන්නේ කහවාරණයක් හවල්ටවලට ගුරුුවර්ණයක් තියෙන අය තමයි හිදලා තියන්නේ ඊට අමතරව චර්මය ේම කලු ාටේමට ඇ ගරු පාට කුටසු තිේනටො ඉඳල තියීම ටොලක ඉට පල්ල හිමලයෙන් පල්ලේ මට පේර විදිහයට දුඹුරු පාට එමනතන් කළුපාට වරණ චර්ම වර්ණ දයන තමයි ඉඳල තියන්නේ එතනින්ගේ හට වූ වෙලාට අ කහපාට වර්ම ඒකුල්ලන් තමයි නැගෙනර පැතර නැනි පැත්ර කෙල කියන්නේ පංලදේශයගේ හට ගත්තුත් තියම ඇත මියන්මා එන තම් ගුරු මේකෙන් රට ඒත්තනගේ හට නාමය දක්වා ඒ කොටසක් කැටීට හිතන්න පුළන් චර්ම වර්ණ යනු ගත්තු හමේ පාටාගුව ගත්තුත් වෙන විදිරණය මම් බලන්නේ මේ ව විදිකර බලන්ට ඇැරී නත් දවශයෙන් හේ හමේ පාට ගත්තත් ම දැන් එතුකට මේ හිටම මිනිසුන්ට මොකදවන කියන එක තමයි ප්‍රශ්නය මේ හිටම මිනිසුන්ට ඒගුලන් සංස්කෘති යමකක්දකේලින් අපිට හරිටම තැනගන්න විදිහන් නෑ නමු දවිට පේන දෙයක් තියෙනවා යක්ෂ කියන අයත් ප්‍රසිාව පැත්තිෙන් ආපුය එතුවිට මෙතන අඩුතරමින් වර්ග තුනක් ආර්ය ශ්‍රවීඩ සහ යක්ෂ තුන් කොටසන ප්‍රසිාව පැත්තිෙන් ආපපුය ඒයක්ෂය ඇවිල්ලා සබදිවගල හිතමු ඉන්දාව කියලාන්න නොටක් තිබුන්නේ බ්‍රරිතාානයන් ෙන්න්ඩිස්සර ඒක මතක දෙයා ඒ නාවට පස ම ඉන්දාවගේ දම ැුණේ ඉටිසල්ල එකක නම්ොලක් කවෙන්ටද ඒ යක්ෂුත්තවිල්ල දඹදිව කියනු ප්‍රදේශය වගම ලංකාවේ ඒව පදීශනා. මහිතන විදර ඒගොල්ලන් තම ඉස්සල්ලවවෙන්න ඇතිළ මගේ හිතවිල්ලක් පමණයි. හිට පස්සේ එන්න ඇතිේ ආර්යන් කලවට එකන ඒගොලන්නවිල්ල උතුරේ. යක්ක්ෂෝ සෑහනකාලයක්ඉඩෑ තිබලන් මොලු. උතුර ඉදලා ලංකාවට දක්වාල උතුරගැෙන උතුර ඉන්දයා වේහිදලා ලංකාව දක්වා හැමත මේ වෙ ප්‍රචලිත වෙල ඉන්නවා වාක්පේන යක්ෂ ආර්යන් හිවනාට ප්‍රචලිත වුණු නැහැ. ඒගලන් ටෙච්චර කාල ඇත්තිබන්න හැම් ඒ මං කාලයක් කෙනෙක මහිතන යක්ෂු ගාකල්වා කිසිරාපු ගුටසක්වෙන් ඩුවන ඇැත මේ විච්චර ප්‍රචලිත වන්නබෑ ආර්ියන්. යම දිසාව ඇැවිල්ලා උත්කුප්‍ර දශයට පමණක් සීමවෙච්චි කොටසක් වුණා මුල්කාලයේදී මේවෙලන් ටිකක් කල් ගියා අඩ බංගාලය කියන පැත්තට නත වංගාංග ඒ පෙත්තර යන්ට කාලිින්ග පැත්තට වෙන කම් අයගලන්ගියා ඊට පස්සේ තමයි ද්‍රීට කට්ටිය වෙලා තියෙනෙෙන මටික තින්න ඒයා ඇවිල්ලා අද ඉන්දියාව කියෙන රටේ එනත දබදිව පැරණි පාරතය දගුණට සීමාවක් දගුණට තමයි ආවි කිය තේරුම ්‍රවිඩ කියනකට තියෙන තේරුමත්තමේ දකුණ කියන එක තුටේ මේ දකුණේ මිනිස්සු තමයි ද්‍රවිඩ කියන කියන්නේ දකුණ කියලා කියන්නේ ඉන්දියාවේ දකුණේ එතුවට මේගල්ලන් ආමත් ප්‍රසිාව පැත්තෙන් කියනකට යරම අම්සාධක තියනමට එක නේශිත කියන්න බෑ නමුත් අදත් පකිස්ානය පැත්තේීමන තැන් බලොක ස්ථානය කළ කියන පැත්තේ ඉන්නවා ද්‍රවිඩ භාෂාව කතා කරන අය බ්‍රාහහි කියන ප්‍රේශයේ ට සමාරු හිතනව සමාරු හිතනව කියන්නේ මෝ හිතනවන්යයි සමහරු හිතන ද්‍රවිඩියන් බටහිට ආසිාව පැත්තෙන් එෙනකොට ඇැවිල්ලා ඒ හිටපු එක කොටසක් කියනෙ මාරා ඊට පස්සේ ඒ කොටස හිට පසේ ම නවනාති කෙනෙ කියැනව සමයි ආර් සංස්පෘතිය පැතිරෙන්න්නේ තිය පැත්ට සීකරෙන් ඉන්න පස මේගුලන්කෝමරිම මේ දකුණේ දක්ුණ කියන්නේ එදියාව දකුට විවෙලේ දකුණු ප්‍රදේශයේ විශේෂම වින්ද්‍යාකාදි වැටෙන් පල්ලයක් පිටිබස පස දකුණට වෙඩ ඉඹලා පදිංශි වෙලා හේරාජි කෙරවා මගේ නිකම් මතයක් තියෙනවා මේ රාමායිනය කියන්නේ ඒකෙත් යම් කිසි කතාවක් තියෙනවාඒ රාමායින කියැන උත්තර භාරතයෙන තන් උතුරහිට බුවය දකුණට ඇවිල්ල දකුණ යම් කිසි ආකාරයක තමන්ගේ මතවලට ග්‍රහණය කර එකත්තු අවධියක් කිය ඒ කතාව තමයි මේකෙන් කී වෙන්නේ කිය අපිට පේනදේ තමයින්ද්‍ර විටටත් යංගිසි ආකාරයක වය ආර්ය සංස්කෘතින් ලැබිච්ච ධර්මය අද වෙලාට හින්දු කියලාගෙන ධර්මය මුල් කොටස ඒගලන්ට ලැබුණේ උතුරෙන් ඒ උතුරෙන් ලැබිච්ච එක කතාව තම යික්තර අවිදිකට ගත් උත්තේම රාමාය රාමායනයෙන් කියවන්න කියලා මටහිතෙන් න්න පරාාවන අහිටිය ලංකා විාරැකද මේ කති කියලා ඒවට අපට කිසිම උත්තරයක්ත් නැටම උත්තර ද රෂ්ටි නෑම්ගත මටේ ගැන සාක්ෂයක් හරියට කියැනපුල සාක්ෂයක් නැති නිසා. ඒ කතාව විපැත්තකටදාවම් ඕෝමන මේ ත්‍රවිඩ අය මේමිදිල පතිංශනා ඇවිල්ලා ඒබල්ලන්ගේ දලවශයෙන් ගත්තුඋත්තියම මූලික වශයෙන්. භාෂා කීපයක් කතා කරන ඉන්න භාෂ රාශ්‍යයක් කතා කරන මූලික වශයෙන් ගත් උත්තම දෙමල මලයාල කන්නට භාෂාව එතකොට ආන්ද්‍රප්‍රදේශය කතාර තිළගු භාෂාව මේවිදියට භාෂධහන භාෂා සාතවත් භාෂා කතා කරන මිනිසුන් බොටේ ළ පත්තලයිවා ඒ අතරෙන් යම්යම් රාජ්‍යකුඩ්නැකුඩා මේ කාලයක් වෙන කකොට රාජ්‍යකුඩ්නැගුණා අපි දන්න ප්‍රධාන රාජ්‍ය තමයි පාණ්ඩිය ඒ වගේ චේර චෝල ඟට පල්ලවගේන කට්ටිය එතුකට පස්ස කාල එකදී විජේ නග තියන රාජ්‍ය මේ විදර තවත් රාජ්‍ය මේී ගලන්තය ප්‍රධාන තවත් රාජ්‍ය රාශයක් මේ ප්‍රදේශය ඇති වුණ අපිට වැදගත්වවෙන්නේමන් පාණ්ඩි රාජ්‍යත් ඒ වගේම චෝල රාජ්‍යත් ඒ වගේම පල්ලවෙන කියරල ීර කියනකටගැත් තමයි අපිට වැදගත්වෙන්නේ සහ විජයනග කියනත් සංගිසියාකාරට වැදගත් වෙනවා ම ක දේශනය ති පැහදිලි කරන්න පස්සේ ඒ රාජ්‍යත් අපට වැදගත් වෙනවා දැන් පා්ඩියන් ගත්තුත්ේ පාණ්ඩියන්ගේ ඉතිහාස හිතා පැරණින් අමතෙක් කරන්නවා මේ දෙමල සාහිත්‍යයක් තියෙනවා හිතා පැන්නේ පකට ගරු කරවා සංගම් සාහිත්‍යය සංගම් සාහිත්‍යය දෙෙන හිතන ිස්පූර තුන්මිනිි සීවසට පමණ යනවාය කියර පැරණි සාහිත්‍ය හැබ අමතකතියයක් කන්න අපේ ලංකාවේ සිංහල සාහිත්‍යය ඊටෝඩ පැරණ ගෙන කමත කරන්නබා ලිසපුර තුන්මනි සීවසටන සංගම් සාහිත්‍යයය අපේ සාහිත්‍ය හිට වඩා පැරණි අප ඩතරම වලගම්ා රජුර වගේකාරටයන ඉපත් නීටත් තිසර කෙලාට වලියපු සාහිත්‍යයක්ක අපිගාවතියෙන ඒ ඒවිදියට බැලෝොත්තයම ංහල සාහිත්‍යය සංගම්සා හිතරවට පැරණී කියන අමත කරන්න ඒ බෝධන කමතක් කරන කරන එන්නත එක උළුප්පල ගන්නෙත් න එක ඒ පෙන්න්නන් ලෑස්වෙෙත්න සංගම් සාහිත්‍යය කෙන තමයි කිය සංගම් සාහිත්‍යයහෝ මම වර්තුවාතරුම් ගන්නප සංගම් සාහිත්‍යට කරු කරනම එකඒ තිෙන සෑහනැතිවල්තිය න අපිට කෙන ඩ නමත් සිංහල සාහිතීටට පැරණි කියලා කියන අමත කරන්න පයික කියවෙන්න හ කියවන්න ඇතියක නිසාහිතය ම කියන්නේ කෝමන්තේ පණ්ඩිය තමයි අපිට මුල්ගාලී වැදගත්තුනෙ ඊට තිස්සර වැදකත් වන එලාර සහ සේනගෘත්තික සන ගෘත්තික එලාර ඒගලන් දෙමලනම් නෙවෙයි ඒ පෑදිරි කියරදන්නුන ලන් දෙබල කියන විදික් එ දෙම කිය පැත්තකින් දෙේම ද්‍රවිටලන් නෙවෙයි ද්‍රවිට නෙවෙයි කද ඔය මේ එලාර ගැන සේනගෘත්තික කියන්න අස්ස වෙ වෙෙන් දෙක පුතු දෙන්නේ ඒවෙලන් මෙතැන තිබුණු කිසි අප ඉතිබුණු ගැටුමක් නිසා එවෙල රජවෙලා ති එක්නම වැදගත් කාරය කත්න නදේලාර කියනක්ෙන පරණු විතන මාත්්‍යයාගේ පුත්පත්වලින් නුත්ද කියවෙන්නේ එතුමා ප්‍රසියාවේ ප්‍රත්තිං ආ පූරජෙක් ප්‍රසිය පැතිහ පිරිිසක් ඒගොල්ලන් ඔය අමන් කලින් දසක්විය පොන් රදේශය පුන්රාර කෙනෙින් දෙ කොටස් දෙක් නක් නැගැනර පැත්ති තිය පුඩා අනිතක ටහිර පැත්ති තිෙන පුොන්ඩ ඒ ටර පැත්ති තිනෙන පුන්ඩා පැත්තිෙන් ආපු කෙනෙක් එයාගේ තාත්තා තමයි විලාතිය ආසු රජරුවන්ගේ සෙනවිය කසු රජුරන්ට සේවය කරපක් කෙනෙක් ඒබලන්ගෙන් නම් සමලට ද දමඩ ගන්න වගේ නමක් කිය වෙනවා ඒක නිසා මයිට වෙලන් දමඩ දමඩ කියන කොටස යුලන්ද කියලා දන්න හරයට ම ප්‍රර්සිාව වැත්තාහු දමෙඩ කියන නමක් තියෙන දමඩ කියල දමඩිකට දමඩම නෙවේකිට නක් නමක්තියනෙක්නෙක් මේහවෙලා රජ කලාවක්සාත ිස්කලක්කයායට අර මෙහිට පි අක්ෂයන්ගේ සහයක් ලැබුණක් කියන එක මමතක් කරන්න නැවතර අන්දවස ගච්චිවර ටොලමගේ සිීතියබේ ආවලික ගාතන තිනෙන පර්සියන්ගන්න කිය පර්සින් ගණන කියලාදු න්නන්නේ එකට හේතුව දමයි ක්ෂයන්ඒන තැපරසිය පැත්ති අප යක්ක්ෂයන් මේ හරි පදශවලා හිටියග එක ඒයගේ සහයෙන් තමයි කියලාර අඔවුරදු හතලිස ත්‍රක්මිකන් පුඩිකාලයක්න වේ අවුරදු අහති සොරක් රජ කරතින් ඒ කෙනෙක්කත් දෙමල නවේ නමුත් මහන්සේ දෙමලකෙල අඳුන්න න එකත් පැදිලි වෙනු මහවන්සේ දෙමළකල් අඳුන්නනවා ටද ඒ දෙමලාය තමයි මාවන්සය ලියන කාලේ මේ හිටිය ්‍රධන සතුරන් හැටියට දෙමල සතුරන් කියන එක සනතන් දෙමල කියනක සතුරන් කියන එකට යොදදන තවත් පජක් හැටියට සලකල තියෙනවා ලංකාවේ විතරන්ඩවෙයි කාම්භෝජයත් එහෙම තියෙනවා මේ කාමත කරන පැකාම්බෝජයේ දෙමළගම සතුරාගේෙන නැගේමත් තියෙන අපේ පස්සෙරේපු රාජාවලී පෘතුගීසින් හොඳුලන්තියෙන්නේ දෙමළ කියලා ඒ කියනව මමලිකගාවට නුවර ඒ පැත්විදන් අද ලේවල්ල කියලා කියෙන නුවර පැත්ති තියෙන ේවල්ල ලේල් මාවලිකගේ වැැල්ලක් නෑ ඒ ඩිමලුන්ගේ ලයින් මේමරත් පැහවනා කියලා දෙමලුන්ගේ ලෙයින් කල කියෙන පෘතු ගීසින් මෙනකවුරක් කන්නේ ඉතින් එම නත්ත එක මෙ අපේ නිකං සම්ප්‍රදා ඇත්තිබිල තියෙන දෙමල කියන එක සතුරන් කියෙන හැටට පවච්චෂන එක හොයි කියලාම කියෙන නෙම ඒ වහම අතරක කල යුතුදය. කරටුන්න නමුත් මදතිබි ලති ඉතින් ඒයානුව එලාර සහහිට ගටේ ඔක්කෝම දෙවල හැකිට තමයි අපේ වන්සගතා වල සඳහන්නෙන් නමුත් අපිට දෙමල කියන එකත් ඒවෙන්න මුලින්ම ඔය තාතුසයෙන් රජවන්ට ඉස්සල මේ රජිකරපු යකට්ටිය පාන්්ඩිය ඒවලන්ගේ නංවලින් නම් පේන්නේ වෙලම් පාන්්ඩි කෙනෙක් තමයි පා්ඩිය රාජවන්සය පාන්්ඩියන් ල ප්‍රස්ස ූරතුන්ග නිසිේ වසේ පමණ සඳානලද නසෝක ටෑම්ඩි පිවෙල පාන්ඩයන් ගැන සදාහන්නෙනවා චෝලියයන් ගැන සඳහන් වෙනවා පාණ්ඩයන්සාහ පල්ලවයන් තමයි එක කාලකති බලවත්තවෙලා හිටේ පාන්ඩයන් පටහිතනවා පාඩියයන් තමයි දස රජරන්ට ඉස්සලකාලමේ විල්ලව රජුර හයදනෙක් ඉදාටියය පීටවද රජෝරු ඇදනෙක් පාලනකරේ ඊට පස්සේ ලකාාවට වැටගත්වෙන්නේ ඔය මේ මාග ඒ ඒ කාලේ විච්ච දේවල් ඒකාල වෙච්ච දවල් ගැන කියන් ඉසල්ලා මම නවතත්තර පණ්ඩි රාජ්‍ය ගැන කියන පා්ඩි රාජ්‍යයේ ඒගල්ලන් තමක් ආර්ය කළ හිතලවා මේක ආර්ය මිස ආරියරු නෙවයි ඒරත් වැදගත් දෙවලින් ගරනම් ආර්යියරවෙන්නටයි නව ආර්රියරු නෙවෙයි ආර්ගය කලක කියන්න ඒ සාමාන්‍ය සංස්කෘත හරිය එදු ආර්ය භාෂාවක්ක කියන විදිට මාර්රය කලගෙනවා. මේ පාන්්ඩයෝ සමාටරප පූන් රාදේශ පැත්තිෙන් ආපු කට්ියක් වඩ පුළුවන්. ඇැවිල්ල.ඒ දකුණ ඉන්දියාවේඒ පැත්තේ රාජමනා වඩ පළමුගද. ඔ රාජවන්ස කියන රාජවංස වෙලා අය ඒඒ පලාතෙහිට මිනිස්සුන්ගේ. භාෂාව කතා කරන්න ඕන සස්කෘතිය මිනිස්වත් කියෙනෙක් ේත අසල තිබුණන්නේ දැන් අසෝක රජරුගීල පාටලි බපුත්‍ර නගරේ මෞර්‍යවංශික රජකර හිටිය කවුද කියල ගුරක්කත්තන්න ොද ො මුණ මනිස්සුද කියල ගුරොකත් කවදාකක් කියන්න මෞරියන් රජ කරා කියෙන කියෙන මසක් ඒ මිනිස්ු ගැන කියන්නේ න මිනිසු ගැන හෙම කියන ශිරිිතක් තිබන ඒ කාලේ සමාගත්තන්වල ඒක අපී මාාණ්ඩයන් මේ විති ඩාව කියලා මන්තන්නේ හින්න අයි පා්ඩයෙන් ආරයී කල ාවිතා කරන ඒක මංගහන ප්‍රශ්ණය පිට පස්සේ ආර්ය චක්‍රවර්තී ආර්යනයඒ ආර්ාවේ කොහමතිගේන ප්‍රශ්නයක් තිය ොඒ ආර්යියලනන් නෙවෙේ ආර්ියල්ලන කවදක්ට දෙමල මිනිස්සු ටසක් නම් ආරියල් එක ආරය කරගන්න නැහැ කියටව. හැටිටම ඇගලා පවච්චි කළතින් කෝම පා්ඩි රජවන්සේ අවස්ථාතුන්නකින් මේ වර්ද නෙවනාටලතින ඔය එකක්ත් දිගටමතිබුන්නෑ ්‍රස්ත පුූරතුනේ ඉදර මටහරිට මතකන තුම නිසේ වසඊට පස්ස අආය ඇම නිසීසෙන් පස්ස මේවිදියට අවස්ථාතුනකින් පාණ්ඩි රාජවන්සය බලවත් වෙලා තිය දැන් ඒ පාණ්ඩි රාජවන්සේ ට අමතරව අපිට තවත් රජවන්ශක් කතා අලගෙන කාලි කාලිංගියව තම අපිට වැැදග කා අපිටඒ මංකිවා ආර්යන් අපිට පැතිතු නැකින් ඇවිල්ල තියෙනව ලංකාාවට අවස්ථාතුනකද එකක් වන්ඩ දේශෙන් ආපු ආර් වන්ඩ අද ංගාලය ගැන පැත්තෙන් ආපුුවයි අනිත්්‍යකය බුජරාටී පැත්තින් පුන්ර දේශය පැත්තිෙන් ආපුුවය තවත් කොටසක් ෙන පංජාාවේ පැත්තිෙන් ආය ඒ පංජාවය පැත්තින් අපේ සංස්කෘතිය පංජාව සංස්කෘතින් තියෙන අප නිකන් නිකන් හිතල බලන්න අපි අපි අපේ සංස්කෘතිය පකිස්ටාන පතිත්තියනවා අපි දේශපාන ති හසරණ විදපැලත්ේ මෝවෙලාට පකිස්ාන මනිස ඇසිර නව ගතම හැසිෙන්නේ ඒ පංජාාව සංස්කෘතින් අපට ලබෙන යම්යම් දෙවරු අපිකවති න වෙත්තුවන තුන් පැත්තේ මෙම තැන්තු පැතිත්තුනාක්කිකට ප්‍රදේශතුනටින් ආරයියන් ලංකාවට වෙලාතියන එකතමයි මගේ මතය ඒඇවිල්ලා ඒ මිශ්‍ර වෙලා ඊට පස්ස මකිවර එලු බස එලු බස කතා කරන මේ පංජාව පැත්තිෙන් අපයි ඊට පස්සේ ඒ පැත්ේ තාමත් ඒ භාෂාවත නට පස මගද පැත්තෙන් අපපු වන්න ංගල පැත්තිෙන ග ඇත්ත එකක්කව වෙලා අපි සිංහල භාෂාවක් කලකක් කතාගෙන තිෙනවා එක ප්‍රධාන කොටස හැමතන් එක පදනම හැටියට අද මේ නගැනහිරේ මඟ දෙ ආහු ආශාවතිය නම් ම ම නැදච්චයනව ඉතිහාසත් ඒක්වත් වාගවිදධක් එක්ව නෙවෙයි. නමුත් මට මේ තියනම් කරුණුවනුව මට හිතා ගැන්න පුළුවන් දේවල්තය මම් මේ කිය ාලිංග පාජවන්සය අපිට දයනම් ලොකීති අසැකද විජයගේ ජාව ලාටින්න් කියෙලා මට නං හිතෙ පැත්ම වටරය පැත්තෙන් නමුත් විජේගේ හම්මා වෙතාර්ථ ඉසිංහ ලාටරටෙන්ගඇවෙේ අම්මා බැංගාලිම දෙකනය කියන්න මේ පැති අනිත එක අනිත් පැත්තේ ඒ විදිරත් අපිට හිතන්න පුළන් එක පැත්තකෙන් ගත්තත්යම අම්මාගේ පැත්තෙන් ගත්තත්තේම ඒ කාලිංගයෝ අපිට වැදගත්වයවා ආකාරය කලික රජිත් ඒක විකාශයක් තියෙනවා විකාශයේ එක්ත්‍ර අවධියක ඒ රාජවන්සේ නැගැනර කාලිංගියෝ එමට නැගනිර ගංගා රාජවංශයක් ක රජ කල තියුණවා නැගෙනර ගංකා කියන්න මතක ද මේ ද්‍රවිඩට නෙවෙේ ත්‍රවිඩ නවේ මකද අද සමහාර අය කාලින්ග කාලිංය ත්‍රවිඩ කිය කියන්න හද ද්‍රවිට තියෙන්ෙ පෙලෙ හ ද්‍ර විට තියෙන පල්ලයා ගැන්න ඉ අදස් කරන්නේ ආන්දර්පදේශයත් එක්ක තමයි ද්‍රවිඩ සරංස්කෘතිය අපිට දකින්න පුළුවන් ආදර්පදේශයට උඩින් තියන්නේ සා කිය උඩිස්ස නත ගොඩෙස කියලා කියනවා ඒ තමයි කාලිින්ගේ කාලි ගේට අතුළින් දමයි වන්ගේ තියෙන් ඒ ආර්ය සංස්කෘතිය පැතිරිච්ච ප්‍රදේශ යාරි සංස්කෘතිය ආරි සංස්කෘතිය මුලිම මේ ලෝක ආරම්බීන්දල තිබොන්න ඒකත්තේ හට ආයම් පිසි කාලයකදී ලවිට මේ පැත්ට ආ උතුරට කියා ඒගේ කොටසින් ගොටසකින් තමයි මේ විජේලාගේ අම්මා පවිදලයිට දකට ඒ ඔය නැගැනිහිර ගංගා ගන රාජවන්සය ඇත්තිලා තියෙනවා පර්සය හඇයටට කියන්න මට මතෙන ට මට වර්ෂනම් මතක හිටින්නෑ බෝවිවෙලාට පට උන් දැමිපොතු බල්ල කියන්න බල ඒ එක තරබන්න ොතබල්ලවා කියන ඒ රාජවන්ශය අරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඒකින් ආපු මිනිස්සු යම් අවුරුදුවෙල යම්ම් කාලවල ලංතලා බැඩල තියෙනවා. ඒ විජේගේ. ඒ හුමවා ඒවගේ මෙතම අනිත් පැත්තනුත් ඇවිල තින පුන්ද්‍ර පැත්තනුත් ඇවිලා තියෙන එකඒඒය දෙකක් නමුත් කාලින්ගෙන් පැත් ආවාය ඒගුලට බල බලවත්තාය ඒවලන් මේ ඇවිල්ල මේ තමට පදිංශුව ලති නැති විශේෂයම පට හිතෙනවා නමුවෙනි සීවසෙන් පස්සේ කාලීගෙන් යම් මෙස කොටසට ඇවිල්ලා යාපනය හාටිය පදිංශුවලා හිටිය කියලා ඒවගේම තම පුන්දරා පුන් ආන්ඩිගෙනගේ සම්බන්ධයක් තියෙන කළ මට ගක් කලා ටීතුන ඒ වගේ ඒම නිස්සතන ලංකායි පදිච්චල හිඳදල තියෙන මොම කලින් දවසක කිුව මේ පණඩුුව වස්නර වඩ පුළුවන් කළලා ඒක මගේ හිතිවිල්ල පවනයි පාන් ඒඒ දෙකොට සමෑවිල් පාන්ස කාල්ලිග දෙෙකට සමල් ලංකායි පතිංචිලායිතරත් නොතිවිල් ජකර කියල කියනෙ කරන්න ආදේශ වශයෙන් රජකරන්න නති යමයම් තැන්ල නත් ලකායම රජමුණ එකෙනක එතින් ගම්බේ වෙන්නහ ඒඒ ඒ විදිහට හිතාත්තොත්යම නමනි සවසේ පමණිදල කාලිංග යයාපනහිට යාපනේ කාලිංග දේශය කලක් කියලතින සහක සිංහපුරේ කලා නගරය පුත්යලා සිංහපපුරය ගැන පොතනති ගෙනෙක හරිටම කියඩව න බෝ වෙලාවට සිංහපුරය වල්වට ඉදරේ පැත්තේ වන්නඩක් පුලුවන් කියල මටහිදෙන. ඒක ඒක වන්නේ එක ගවේශනය කරලා හිකවා ගැ පුළන් ක්ව ගන්න ඉල් ැන කේ. යගන්නාගේනත වයෙන් පංචර කැමති නම්ති කරුණු බල්ලා ඒක ියම් කිසි නිගමනයකට එන්න පුොට අනිකා ඒ කොහෙද මේ සිංහපුරේ තිබුණ නිකල නමුත් යාපනේ පෙත්තට කාලි දේශය කියන බවනක් පැහැල බුදන කියනවා. දැම මේ කියන දේවල් මතක දෙනටමරගර මගේ මූලා ශ්‍රාණපුලන් මම්ම මේ කියන දේවල් ම ොයාගඇත දවල් ොයා ගත්තෙනම ගීල ගවශනය කල කරපු යදනේ මම් උක්කම ගන්නේ කීප දෙන්නේ කි ලිපිය වලින් හිද පාල හත්ම ලතිය ලිබි මලික පිරිස් හත්මය ත්මය ියල තියන ලි. එතුකට ඒගන් අවශන ඒවලන්ගේ මූලාශ්‍ර තියන ූලාශ මටකයක ඉටේ ඒගවෙලන් ලිබි වලෝුත්ය මූලාශ්‍ර අය ගොල ඒගලන් ගුණ සිහගිට ගොඩ සිංහ මාාත්මකට බර්වින් මෙන්ඩස්කල ත්මකට වෙලගගේ ලාශ ලග කතාගට ඒවගේ අමාර බුදුමුත්තාවේ සල්ලිපියගැල්ල ලතින නාගලින්ගම්මාත්මගේ ලිපියත් ම තිවල තියෙන ඒවත් හරගෙන ඒවතයි මගේ මූලාශක ඒපගම කතාවක් හද මූලාශක තොරතුරු තියෙන වගේමට තොරතුරු දුරන්නම කතතාක් හදනකමිස තොරතුර ොයාගෙනන එකනෙමේඒ තොරතුර හොයාගෙනන්න කාටරි එන්න පුළුවන් එකත ම නිස්සලවේ මේ ොරතුරු හයා ගන්න පිටි ඩම හදා ගැන ලුවන්ද මො ඒක පැත්තක න කාලි පැත්ේ ආපය විදියට ඇගෙන දාගෙන තියෙනම් තැන් දැන් මෙතන මැදකත්වෙන ප්‍රධහට අහුද කියර ඇතමයි කාලිංග මග කාලිංග මාග කෞ් කාලිග මාග ධාටම නිසිය වසේ මෙහට අප කෙනෙක් ඇවිල්ලා පොළුන් අපේ රජ කර ඒ ආවේ එක්කෝ කාලිගේ මෙවෙන්න පුඩා නිනත් ඇැගෙන යාපන හිටපු එමනත්තම් මේ කාලිංග දේශයේ සිංහපුර හිට කාලිගේක් වෙන්නත් පුලො ඒකමක් එහම කියන්න මකති යා පොළොන්වුවට ඇ එල්ල දෙවනි පරාකරන බහු රජකය පැරැදවර් පැරැත්තුවට පස්සේ අට මකතුුණේ ය කාලිගේකට කියන ආහෝ යහගේ යාාපනයට යාපනේ කාලිංග දේශයටගේ වෙන පහට කියනෑ ආපු තැනටයනාමිස මිනි වෙනතනකට යන්න මට හිතනවා මටහිතෙනවා කාලිංග මගත් එෙන්ඩ ඇතේ කාලිගේ කිය මේ ඇ වෙන්ටුව න පැහද අපිඉතුම් කාලිගේම වයි කියල ඒ ආවත් එ පරණි තනමාත්මයක් කිය කාලිංග මලයාප ඇත්තෙන් කියල ඒ කොහෙෙන් කාලිග සම්බන්ධය ඇත්ති කාලිංග සම්බන්ධ ඇත්තියන ඇවිල්ලා පොළොන්න්නරින් පැරදිලගේ පහරදක මංලන්න යාපනයට එතන යාි ලුක රාජ්‍යකෙන නෑ මේ ද්‍රවිට රාජ ද්‍රවිට නෙවේ කොහොමටත් යවු බැඩිමුණත් වැඩිමනොත් ට හිතන්න පුළා බෞද්ධනෙවෙේ උන්නන් ජයිනවෙන්න පුළන් එළමට හිතන්න පුළන් ඊට වඩා දෙයක් කියැටප නම් හිදුනන් නෙවෙයි කීට හින්දු වන්න්සෙක්න නෙවෙයි ඊට පස්සේ එයා ඒ දෙවැනි පරාක්ුණු බෞරජුවන් එයා පරාධ කරලායා පට පිටත් කරල ඇර ඊට පස්ස ාව චන්ද්‍රපානු ඒ කාලය මෝද ඉට පොට්ට පස්සේ චන්ද්‍රානුක ඒයාලන්න විලඳී න ජවාාරටෙන් මලයාරේ මලයාවෙේ අද තයිලන්තයේ මලයාේ ආ ප්‍රදේශය අද තියෙන තයිලන්තය එය බෞද්ධයෙක් ඒ අමත කරඩට පච චන්ද්‍රභාාවු බෞද්ධ මේ හුඟ දෙෙනෙක් ඇවිලතියෙන්නේ එකක් මතකතයගන් මේ ධන්තධාතුන් වහන්සේ අරගන්න පාණ්ඩිවාවෙත් කාලංගියාවත් අවුරාවේ දන්ත ධාතුන් වහන්සේ මොක දන්ත ධාතුන් වහසේ කැන මේ රාජ්චි උරමය යම දඳධාතුන් වහන්සේගේ ආරක්ෂකයාදන් ඔු මේ රටේ රජ ඒ එකත් තියෙනවා ඒ නිසාහම මේකොලි මේ දඳතාතුන් වහසේ කරගණ්ඩා වි දන්ඳුතාතුන් වහන්සේ අරගත්තාහම ඒකල්ලන් හිතනවා කවුරුත් විතනවා ඒගොල්ලු දමයි රජවරුගෙනලා ඒක අදත් මෙම තියෙනවා වගේ සම්ප්‍රදාය කපිකව තියෙනවා ඉතින් ඒ නිසාතහ මේ දඳුතාාතුන් වහන්සේ මේ අරගණ්ඩෙ සමාටඒ අරගෙනත් දන්නත් හැදුවේ ඒ තේරම චන්ද්‍රපහන්ට චන්ද්‍රභාහනුවත් පරාද කරා මේ දෙවනි පරාක්‍රම් පෞරජ්චරු එහ කොහෙද කියිය යත්ගේ යාපනයට වෙන පහරත්න හ යත් යාපනටගේයාටාපු ඔය ආපෝ ජවාරට එමත මලයාපට යන් ලස්ටන්න ඇමක දෙයාගේ මිත්‍රෝ ඉන්ඩ ඇති කවරරි දන්න ඳන්නා ඉන්න ඇැදේ වෙල නතන ග දැම් මෙතන තමයි ඊළඟ වැදගත්කම තියෙන්ට මේ රාජයට ඔය කකාලේ මත මට ටිගක් කාලිකට ඉස්සර මේ පාන්ඩි රජෙක්් ට පාන්ඩ රජක්ක එක රජරන හඳ ම මේ රජ පාඩ රජෙක්ුවවාම එක කාලවලද එකඒකරජරුවිට ජාතවර්මන් න්න පුලන් සුඳරවර්ණන් ලබලන් ඒඒ ඒක නම් නංවටින් මට එච්චර වැඩක් නෑ ම ඒමට මූලිකදේතෑ මටවශ්‍ය කරන්න නිිකදේ මොකක්ද. පාණ්ඩි රජෝර ජාතවර්මන්ද අරයත් මෙයාද කියෙනක නව නවේ මට වැදකරසෙන්නේ. පාන්්ඩි කියෙන එක ඒ පාන්ඩි රජෙක්ක වෙල්ලා මෙහි. ක්‍රමණය කල තියනෙන ඉටි කාලිට ස්සෙල්ලා චන්ද්‍රපානුට ඉසෙල්ලා ඊට පස්සේ චන්ද්‍රපානුකින් කපන් අගෙන තින පාන්ඩය රජු දැන් මෙතනල පාණ්ඩි කාලික පේදයක් තිබුණ මුල ඉඳලා ඒකත් මතක අමතකර එපා මාංශය රජ්ජරුව මේ පල්සික මේ හටට මේ ඇතරත් ඉතින් ප්‍රශ්න තියෙන් ඇති ැටුම් තියෙනන තියෙන තිෙන්න මිනිස්සීමමතමයි පරම්ර්හයි අපපු ගැටනුත් තියන දිගටම ඒක තමයි මේල්ලා ඕගෙතියන් ලොපෝ ප්‍රශ්නය යුදෙව්ව යුදෙව නෝනා අතර කටමක් නැද දසත් අදත් තියෙනනේ මේ බටි රටවල් ඒක නැතුවනෙමේ. ඉතින් ඒවගේ මේ පාන්්ඩෙ කාලිංග ප්‍රශ්නය තිබිලතියනවා ඉතින්ම පාන්්ඩියෝ කාලිංගියෙන් ජාපනහිටම කාලෙෙන්ගෙන් ආක්‍රමණය කල්ල චන්ද්‍රපාඩුුව කප්න් ගත එක පාන්ඩි රජෙක්. ඊට පස්සේ අපපු ඊහලාලක් පා්ඩි රජරු ජාත වරමට කියෙන මටපතක කෝමරි ඒ වැඩගටනෑ නව. ඇල් කුරල දිිෙනව නම්තයි වැදකත න ොලා ගැනපු පපුතවලුවම් ම පොතේ තියෙන කතාව නවේ නිගෙන මගේ කතාවක්න මං මේ පොතේ තියෙන කතාවලින් මං හදන කතාව මූලික කතාවක්රප ියුක්ත කතාවක් සංයුක්ත කතාවටන යියුක්ත ඉතිහාසේට යුක්ත කතාවක් කෙෙනියනෙක්තම වැදකත්තයනගෙන මටහිදෙන් එතකට ආපූ රජ්ජරුව එචන්ද්‍රභානුව ැරු මල්ලා ඇගේ පුතතා රජි කෙරුවා ඇත ඊට පස්සේ ැ පාන්ඩිය කාලිගි වදරතිුණ ප්‍රශ්නය තන ඇතියන යපනතියෙන් සිංහලල් රජරුත් අපේ කෝට්ට හරි ගම්පල හරි දම්බ දි හරිතිුණු රජා එකතිවම් ප්‍රශ්ණයයටක වටා ඇතන තියෙන්නේ පාන්්ඩියය ස කාලිංග ප්‍රශ්නයඒ ඇවිල් ඊට පස්ස ජන්ද්‍රපානක පුතාව රජකිරුව ඒකත් මතක හමත කරන්නපා ඊටක් පස්සේ කාලකදී පස කලකතු හවා මේ වුත් සී ගන්න ගිල බඩිකාලයකැඩිස්සෙල්ල තවත් එක්ෙන එකවා ඒ හාවේ ඒත් පාණ්ඩි රජෙක් මටමතගන නම්මුගක්ද කියලා පාණ්ඩි රජෙක්ේ එ ඇවිලා ඒක ඇමතියෙක් ඇමතිෙක් තම යිවේ යා රජුරවා වනේ ඇමතිය ඇමතිෙක් හෙවලා එයාව රජකිරව්වා යපන එතන තමයි ඒ තමයි ආර්ය චක්‍රවර්ති පළවෙනි ආරය ජක්‍රවර්ී කළ කියන ඒ මට මතක ැට එක් දස් දෙසේ කනන්වල හට ගනම් මලව ඔවුද්ද න වැදගත්ත සිද්ධිය ඇවිල්ල ය රජකිෙනවවා හා චක තැ ආර්ය චක්‍රවර්ති පළවෙනු රජ්ජුරූ කියන කවුද මේ යාපනයේ ඇතිකරපු මේ රාජ්‍යමොකක්ද එක දෙමළ රාජයක් නෙවෙයි දෙමල මිනිස් නෙවෙේ ඒකාලේ යාප නෙහිට මේ බොනුසය දෙමලද ගෙනගත් නේ යයි චෝල නෙවෙයිා පාන්්ඩිය ඇවිල්ල ය දෙමල කතා කරධ කර කතා කරන්න රැති ඒකමන් හැ කියන්න. නම දෙබලගලා කියන්න පුළුවන් වර්ගයක් මුොල ඉන්දාව හිටියනෑ කවදක් අතේ විති දෙමල කතා කරමනි විටිය දෙමල ජාතියක් හැටි නමින් ස්විටියන. පාන්්ඩෙවිල මෙයා මෙතන රජකරු ආර්රචක්කරෝට් ඒ ඇති කරේ යාාපනය ස්වාධීන රජ්‍යයක් නෙවෙයි අන්න ඒකයි මට වැදගත්මදී ස්වාධීන රජයක් නෙවෙේ ඇතිරේ ඒක පාන්්ඩි රාජ්‍යයේ. ක්නත පණ්ඩිරාජයේ යට රාජක් යටත් රාජැන යටත් නෙවෙයි පණ්ඩි රජයේොටස පාණ්ඩි රාජය වෙනුවෙන් මෙහ වැඩබලපු විනිහ තමයිආරජකර්ති පා්ඩි රජරුවන්ගේ අපතු යවරාරීම කක්රරි නමත්දා ගන්ඩඒ ප්‍රශ්යන් නවෙේ නමට කියන්න ඕන ඒ ස්වාධීන රාජයක් නෙවෙයිඒ පා්ඩ රාජීමම කොටසක් කියෙනෙ එක න්න එකතැ වැදගත්ම මේ මුළු කතාම වැදගත්ම දේ තමයි ඒ ආපන තිබුුණන් නැ වාධීන් රාජ්‍යක් කිසි බදා කිසිබදා මමක කියන එක්කුඒ ආර්යන් මේ පාන්්දියන්ට අයිති වනා පාණ්ඩියන්ගේ යටක්තු ජීතයක් කරී පණ්ඩියන්ිතත් රාජය කොටසත්ටකර නමත් දාගැන්න පුළුවන් උපරාජ්‍යයක් කලකකරේ ඒම රාජ්‍යඇත්තම ඇතිබුණ ඒයාරේ ජක්‍රවර්තිකෙන් පස්සේ දස්දසය ගැනන්වැල විතරනේ දහම නිසේ වසය දත්යි ැදගත් ව කාරණය මේකත් යාාරය ජක්‍රවන්ත රාජ්‍ය දහත්තුවෙනි දහතව නිසවස පමණ වෙන විට මුස්ලිම් මාක්‍රමණයක් ආවා ඉන්දියාවට ඒ මුස්ලිම් මාක්‍රමණින් පස්සේ පාණ්ගයන්ල මුස්ලිම් රාජිට නතුුණා මාට්ිකල ගැන ඉන්දියාව හිට පාන්ග වෙල්ලා මුස්ලිම් රජ්‍යයට් නතුනා එතකොටල මුස්ලිම් ඒ අනුම අනහි කැවැදකත් ඒ අනුව යාපන රාජ්‍යත් මුස්ලිම්බුණඒ ඒ එක බෝධින කියන්න නැතිකාරනෑ මට කරුණු වයාගෙන අනකුට මේ තොරතුරලින් ලැබන තොරතුරු එකක් ම හ කියන කතන්ද මේ අමුතු කත්න්නද ැන මේ තොරතුරු තිබුණ ඒ තොරතුර මනිස් මේ තොරතුර වරගෙන එකෙන් හරියට මේ කතා හදදාගත නත රක්ෂේ විතර තිබුණ මෙචරක ඒ තුරතුරු අනුව මේ රජ්ජරු ඒකාලීහිටකු රජ්ජුරු යාාපනයේ පාණ්ඩි රජ්ජරුවන්ගේ නියෝජීතය කෙල ෙනපු ම තැන් අඩුකාරයගෙකු මොකක්කිරන වදදාගන්න යෝරජාරී ආධිබාධාරී මොකක් කරරි. එයාත් මුස්ලිම් මුණ භාගයක් භාගයක් මුස්ලිම් මනා කියල කලා මගේ යාපනේ මතිලතින කාසී කාසී කාසිවල එක පැත්තක තියෙන ගුණ ගුණගරු හිදු සංස්කෘතිය වැදකත් කියෙනගෙන අනිත් පැත්ති තියනෙන අට සඳ. මුස්ලිම් මට සඳ. ඕොහම දක වෙන්න මුස්ලිම් මට සඳත් ගවයත් ාසය දෙපැත්ේ තියෙනයි කියෙනගමකද කියවෙන්නේ ඒආපනර ජීත් මුස්ලිම් පොටසක් තිබුණා මු ඒ දබදිවේම නඇත්ත දහුණන්දාවේ පා්ඩි රාජයක හටද අටත් වෙන්නේ ඕමකත්දයකට වන්න ඒ දී ලංකාවේ යාපනනි රාජය තුනා ඒකින් කීවෙන ප්‍රධානම කරණය තමයි ලංකාවේ යාපනයේ ස්වාධීන රාජ්‍යත් තිබුන් ැහැයි කිසිමදා කිසිමදා ගෙන කිසිමදා ස්වාධීන රාජත්්‍යකන්න ඒක පාණ්ඩි රාජයකොට සබ හැටිට තමැතිව පස්සේ කාලකදීඩ පොලන්න මේාව තුළ නැවින් කම්පල ගේ කාලයේදී දකුණ ඉන්දයාාවේ පාන්්ඩි රාජ්‍යය පිජය නග රාජ්‍යයටත් නතුන ජය ගරකයන් පස්ස කාලගති දකුණ ඉන්දාව ඇතිවෙච්ච ප්‍රරාචා ඒර පඩිකාල ඇතිබුණන මයිතින බදේසිය තුන්සියක තුරන්න ති ජය නගර රජ තිබනි තිේ සුරු කාලය තුළ ඒ එකලා පාන්ඩියය යටඩත් කරන පාන්ඩියය නඩත් කරාම ඒ විජය නගර මේම එක එන්න තැන්නේ බලපෑම යපනයටත් තිබුණා යපනෙත්තඒ විජය නගර බලපෑම තිබුණා ඒක සහර සෙල්ලි බලි ඒක යාපන රාජි මේ ඒඉල්ගේ සෙල්ලිපලෙන්ින් විජනගර සෙල්ලි පිවිවලින් එක ති ඉවලන්ගේ යටත් රාජ පට යටත් දේශක් හටට පැවතන. ඒ මේ කාරණාවලින් මට ත් තවත්ව ඔන තොරතුරු වර්ෂ සහිතව නම් ගම් සහිතෝ කියන්න පුළුවන් නමත්ගේ මතක මට එහමල් ලොකූ මතකයක් නැහැ මට තියෙන සිද්ධි පිළිබඳ කතන්දරයේ මත කිය පමණයි තියෙන්නේ පවශ්‍යනං කල්වේලා අරගෙන. යන්න පුලො නමුත් මේම වැදගත් මේ ආපනේ පාණඩිය ඒවගේ මුූස්ලිම්ඒවගේ බිජය නග ඒ රාජ්‍යයන්ට නතු වෙච්ච රාජ්‍යයක් තම ඇතිබුණේ කෙන. ඒ රාජ්ච්‍ය බිජයනඟර කාලේ එගලන් ගිය ගම්පල් රාජ්‍යම ආක්‍රමණය කර නමුත්ඒක හරිුන් හරිගියන ඔය කාලේ ගම්පල හිට ප්‍රධාන මිනියෙක් යා කියරලෙ අ චේර කියරණ ඔය කාල තමයි අපිට කියරල බලපෑමත් ඇතිවුණේ වැඩිපුර ඒ කරල බලපෑම අලකේශර යා ඔ පණ්ඩි රජවරුවනතැන්ප නැතිබුණු රාජ්‍ය පලවා හැරිය පලවරලා බලන් ගම්ප්‍ර පාජ්‍යානය ආරක්ෂා කරගති ගම්පට හු ආක්‍රමණයක් මමක ඉතින් මේවත් එ තමයි පස්සේ අලකේෂවරය තමයි කෝටේ ධන ඇතිකුට විශේෂ වයින් ආරක්ෂා වෙන්න පුඩුවන් ප්‍රධහනාගරය කියලා හිතල මේ මුඳ වැැතිකත් නා අගැරැක් කල තාගෙන පූට්ට ාව. දැන් අර කාලිංගියෝ. අප නිස කවරදාකත් මේ ක්‍රවිද දෙේ ඒක මතකතියක් ඒ අය ලංකාවේ රජපුතා පාණඩයොත් රජුණ අප රජ පෙළපති තිනවා ජූඩනාග කියලා මේ රජ කෙනෙක්. ඒ අර කාලිංග පරම්පර වෙක් කෙනෙක්. රාක්‍රම් පා්ඩි කළ රජ කනෙක් ඳ ලති ඒ පාණ්ඩිය මෙකන ොලො නොරයුග තිබුණු බලපෑම් දෙ පැත්තමතිවුණු බලපෑ මේ වෙල හහිටම නිසුටු පහමතාම නිසනමේ මේ හිටපු පාණ්ඩිවාංශික මෙහිටපු කාලිග වාශිකු නිසන් කමල්ලා තිහම වනුසෙක් මේ යාපනින් ආපු එක්කනෙක් කාලි දේශෙන් ආහපුු ඇවිල්ල පොළොන්න්නරය රජවෙච්ච එක්කනෙ ොයිදැ ආලගක් ගලනේදමන්මටගත්මේ ඉතුරු ටික ගන්න තැන්කෝ මහරිය මෙතන දැන් පාන්ඩයන් ඊස් පස්සේ ක්දස් හරසි ගනවලන ඉට පස්සේ පයවැනි පරාකන බාහුගේ යටතේ සපුමාල් කුමාරයක් ඊල්ලා ්‍යාපන ප ප්‍රදේශය අල්ලගත්ත ඒයන්නේ අර කියන එක තීරෝ බේකයි දකුණු ඉන්දයාාවේ පාන්ඩියන්ට යටත්වෙලා තිබුණ රාජ්‍යය නන් දකුණ ඉන්දාවේ පාණ්ඩි රාජය කොටසක් කරට තිබුණු රාජ්‍යය ඇවිනි පරාකරන බෞරජ්ජරෝ නවත වතාවක් සිංහල රාජ්‍යයට අයිති කරගත්ත ඒග. සිංහල් රාජය දෙම රාජ්‍ය පරාජ කරප එකක් එහමනේ මෙතනක් බලන්න දන ප්‍රශ්නවේ සිංහල යාාපන රාජයයක් නේ සිංහල් රාජ්‍ය සහ පාන්ඩි රජ්‍ය පාණ්ඩ රජය කළගන් යාප නව පාන්්ඩි කළ ගන්නේ ඉදම මේ පඩි රජ පණඩි රජය කොටසක්ත් එට තිබුණු පනි රාජ්‍යය නැවතවතනක් සිංහල් රජයටටයිති කර ගත්තා හැවැනි පරාක්‍රම බවලච්චරු සප මල්කමාරයන් ඒ සපමල්කමාය අවු දාහතරදධගවිද යපනයේ නල්ලූරුල ඉඳගෙන පාලනය කිෙරුව ඊට පසේයාලන්ම මේ මේ ආපගාව කෝට්ටට ඕන එක බව් රජ හැට එතෙක් යයා හ හිටියේ පහහිවිනි පරකර බව් රජුරන්ගේ නෝගතයටටඒතමයි ආධි පාාරි ඇබහරි යා පහර ඕනනවක් කියගන්න ඊට පස්සේ පෘතු ගීසි බුදු කිිසි ැවිල්ලා මෙතන වැදගත්සිද්දයක් ඊට පස්සේ අර පාරයගේ සමාරවිට සංකල පලමි නිසංකිල රජෝනා මංහිතන විදියට එයා ඔය මේ ංග රජ්‍යයට යටත් රාජයක්ක් නො වඩ ඉද තියන මටඒ කාහරටම කියන්නට පෙ ලමුත් කේ වෙත සංකලිකගේ තියන ප්‍රශ්නයගේ සංකිලේ පෘදුගේසිකාර රෘදුගසිකාර වන කොටත්න් ලංකාවේ සහ ලතයින මේ යපන යපන වැඩි හහිට ඇසිංහල බහ තර ඒක කවේරෝස් පේරෝස් ක කියනෙක් න පපුත් හම කවේරෝස් ේරෝස් කන කියෙනන පේරු මනාද කියැල තින කෙ කියන්නේ. ඒස් කියන යපන්නේ බහතරය සිංහල කියලා ඉට පස්ේ කාරල සිංහල බහුතරයක් ට බෝඒ පිටිංව් පිණිස කියලා දැන්න් එතකොට ඒ බහුතරේ හිටිය විතරන්නවෙ වැදගත්යක් සිද්ධ වෙනවා ඒකදස් පන්සිය ඇ පපුදුගගේ සිනාාව දහස් පන්සේ පහන පරිහයි හරි කෙලක සමර ඉදදස් පන්සේ හටේ විතර වැදගත්යක් සිදධ වනාා ඒක කොදින කමතැකරනවා පෘදුගීසිම් ස සංකීලය අතර ගිවිසුමක් ඇතිවුණ පලිවෙනි සංකලි ගවසුම තියෙන්නේ පුතුකිීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් ඇයි ඒක සිංහල භාෂාවෙන් නැතිවෙන් ඒක කියන්න නෙවේ එක න ොඩලොකෝට ඉතිහාසය ගැන කතා කරනම නිස්සු ඒක කියන්නේ එක වැදකත් කම කියන්න ඕන්නන් අද පවිච්චි කරන වචනයක් ගුෘත්තියම වචනය පාවිච්චි කරෘත්තියම සංකලිගේ රාජ්‍ය රාජ්‍ය භාෂාව සිංහල එක්චරයි කට කියන්න ල්ල. රජ්‍යභාසාවගෙන වචන ඒදා පාවච්චි කරන එක හරි ඒමනාකත්්‍ය වනෙට්ට ඒ අද පාච්චි කන සංකල්පේදට හරියන්නෙත් නෑ නමුත්. සංකෙලිසා පෘතිගසිීන් අතර ඉක්දස් පන්සේ හැටේ මට හරිට මතගැනෑ නමඒ වර්ශය ඒ ගිවිස්ම ඇති වෙලා තියෙන්නේ සිංහල භාෂාවෙන් ස පෘතිදේසි භාෂාවෙන් එකගෙන අයි දෙකක් නෑ.ඒ කාටක්කත ඇයි ඒක දෙමලින්. නත ව වාාාවක මලයාලා මරි මොක්කරි භාෂාවයින් තිබුණ නැතිකෙන් ප්‍රස්න්ට උත්තර ති උත්තරන් නැත්තේ මොකද ඒ ප්‍රශ්නප ම ඊට පස්සේ පෘතිගීසින් සංගිලිත්ත ්‍රමක සංගලී පෘතිගීසින් සංකිලවේ ඇල් වෙනට සංගලක පුතාව රජකර පපුවිරාජ කියලක් ඉන්ට පස්ස පපුවිරාජත් පෘතුගීසින් ෙරයි ුනටක කාලකට පස්සේ පස්සේ ඒත් මල්ල ඊට පස්ස ඉදිරිමාන සිංනම් කලක්කනක් යාපනය රජකරවා රජකර පතුසි ඉදිරිමාණ සිංහම් ඕකේ මේ මේඒ ක පරදු ගීසිීනයට දෙකප පාඩිය නතයෙකු සිංහලය නෑට තිඒ නැතම් පල් මේ විජේ නදරයටති තිබුන් රාජච්‍යයක් පපුෘතිගගේීසින් ඉරිමාන සිංහම් රජකරේ ඉදිරිමාණ සිංහම් එම් පස්ස තවත් තවත්කනෙ රාජකරවා ඒ මනුස්ය හමට යග නම්ම තැම්පතිකන ය එ පෘතුගීසින්ට වි රාජගධ න නවට ඒයාගේ රාජ න ගොන්න ඉදිරි මානසිං එකකම මේ පස්සේ රජවෙච්චක් කෙන එ පෘතිගේසින්රටයා යාටයන්නකොට ය මේ පෘතිගීසින් යම ගෝවට ඇරියඊට පස්සේ කාලකදීඒ පෘතිගේසින් මතකන ට පසේ පොෘතිගගේීසින් තම ඒ රජවලෝ කෞද කියෙනනගෙන දගත්න පපුතුකිසින් තමයි රජ පානයග ඊට පස්ස මකද වෙන්නේ ඇරියට පස්සේ සනරජ රජ්ජුරුවෝ එක්දා සෑසක නංවල එදා සයි දාහට ඇරි දාළමය ඇරි යාපනේ නැවතත් අල්ල ගන්න පෘතිකීසින්දින්. ඊට පස්සේ පෘතුකසින් යාපනය අල්ල ගනු නවතවතාවක් සැගත් රජුරන්නේ එතකොට මේ ්‍යාපනයේ රාජ්‍යිකයන එක ඉහෙම ස්වාධයන රාජයක් නෙවෙයි. ස්වාදන රජජෙක්් නවෙේ ඒක අවසාන වශයෙන් පෘතුගීසින්ට අයිති වේ සිනුරත් රජුරගෙන් එක්දා සැෑස විසි හරි විසයක හරි එතකට ඒක මතිකතියන ඉක්දා සෑේ විහර විසයක හරි අති වන්නේ සිංහල රජරුවන්නේ සිංහල රජුටම අන්තිමටෝයි තුලා තිබුණම කාටක් කන්නේ පාන්ඩියන්ටත් චෝලයන්ටොත් පජේ නගටොත් කාට කන්නවෙෙන් ඒක මන්තර කන ඉඒ රාජියල් සභහ ඒකයි ඒතන දෙමල කතන්ද හන්න මෙතන මොනක්කත් මේ මේඒක රාජවන්සිකෝ වෙනවෙන රජවරූන්ුව එක්කු පෘතිගගේ සිනුවනෙන් එමනැත්ත පා්ඩියන් වවැඩුවෙන් එමන ඇතැම් ජනාගන් වෙනුවෙන් මෙතන පානයකරපික්තිය මේ රජකතා වන්නේ පාලනය කරර ඒ හරි තිාන කරවිිනට පරජ්රගයන් ඇති නම ඒක නේ වැදගත්තන්නේ රාජකයන සංකල්පය ඒවිදියට තිබුණද කියන එකයි අමගේ ප්‍රශ්නය කු හටි දත් නීට පස්සේමලන්දේසින්ඩයිති වුණා වේටාලය වෙනකටඒ ර පවිරාජ පුවිරාජ යම්යම් සම්බන්ධ කමසල සන්ජෝරේ පැත්තේ සංජරයගන න්දියේද කුටපත්ති යම තමල් අඩි උඩ උතුර ඒබලත්ක යම් සම්මාන්ධ ක න ල දු ම පඩි නැුරති පලති නැබරුණණ සාම ප්‍රතිගසි ග යින්ගල ගූ විඩර එක එකත් සංකලි දෙව නිසාංකිලත් සහ සෙන්න්රතුර ජුරු තර ය සම්බන්ධ කන්ටල සෙන්නුලත්ව ජරු සන්ගිල්ු දෝගල්ලා තින පපුතුසිීන්ට ගන්ඩ් ඒවත් ඉතිහාසේතිය මරම කොම කියා කැන විලලාවක්නය වාසනාවට පතින් කෝහාරෙන් ඒ සෙන්රතර ජුරය පස්සේ තමයිපුරදුගේ සීටස් සම්පූර්ය තුන ඉට පසේ ලංකාවේ හරි වෙන කොහවත් දකුණ ඉන්දියාවයට රජගෙනකුට යාපන අයිතිලා තිබුණනෑ පතිසින්ට පස ලන්දෙසිටස ඉංග්‍රසින් මෙතකොට රාජ්‍යය ස්වභාව ඒකයි. ලන්ජේසින් අයිතුනාට පස්සෙන් මෙතන ඒගොල්ලන් මටහිදන වියට දැ ඒ කතාමිහම කියැනවා ඉට සෙල්ලා ඔයල් හින්දයා මේ යාපනය ඉන්න මේ අය ඉන්දියාවෙන් ඇවිල තියෙන්නේ එකක කාලව දෙවිල්ලා තියෙන ඒවල ඇවිල තියන්නේ. මලපාරය පැත්ේ මලබාරය කලකින් අද කියරලයගෙන දව කේරලේව නෙමේ දලවශයෙන් කේරලෙ ස හවට තියනු ප්‍රදේශය මලබාරෙන් අපු මිනිසමයි ටය ඒගලන්ට පෘතිගේීසිකාරු කිවත් ලාන්දය සිකාරය වුවත් ඉංග්‍රිසිකාරකු මලබාගුරු දෙමල නෙවේ මලබාරුරු තෙලකිවේ ඒ මලබාරුරු දමයි වේ අද ඉන්න ප්‍රධාන වශයෙන් මලබාරු විදේශකෑනට රුදු කිසින් සලේ. විදේශකයන් හැටල් ලංකාමනින් හැටිල් ලංකාම සි හට සලගේ යාබනිට සිංහලයන් විතරයි. මේ ගල විදේශකෑන් හට ප්‍රතිගන් සැලබේ පෘතුගසින් කාලේ ඔය විදේශකයල් අතන තිබන කුල ල පා ප්‍රදේශෙන් අවාගේ කුල ඒවලගේ කුල ඒ ප්‍රධාන වශයට මේ සිංහල බෞතරය. එක ඉන්ටට කරීවර් කරීවර් ප්‍රභාකරණගේ කුඩේම නි කරීවර් ඊට පස්සේ මේ තවත් හිටිය මඩ පල්ලි හරි අ්‍ය වග ම් මඩ පල්ලි හරි මට පල්ලි කෙලකෙ මට අහරි නම්වස කන මට පල්ලි කුලයා. ඒකුල දෙකේ අයට තමයි ප්‍රදුගීසින් වැඩියෙන් සැලකේ.ඒ එක තමතකන් පයිකුඩ දෙග අයට තමයි යාපනේ වැඩියෙන් සැලකේ. ඊට පස්සේ ලන්දේ සි නෑවට පසේ තමයි ඔය ඒ කල වෙල්ලාලයොත් තින්නන්නේ තිබන් ැහැ කියන්න උද ඒ මඩ පාර් ප්‍රේශසින් හු වෙල්ලයොතීට නවත් ලන්දේසිගේ කාලය යම් කිසි පිරිිසත් තංජුර්ප්‍රදේශන් ගැනලා තියෙන දුම්පල වගවට ඒගොල්ලන්ද වෙල්ලාල අද ප්‍රධානකට මතු වෙලාගන්න. ඒ මිනිස්සය විල්ලලා අරමිනිස්සුන් එක සටන් කල්ලා ඒබළං අපපරාධකල් අරකුල දෙක කරයිවර කුඩ ඇත්ත මඩපලේ මඩපල්ලි රි මඩපලේ මට පල්ලෙ මරද කල්ල ලන්දේසින්ගේ වර ප්‍රසාධරගෙන ඒකුලම් බලවත් බට පත් වුණ යාපන රාජ්‍යයේ ඒක්දා සෑසික නමටින් පස්සේ ලන්දේසින් නාට පසික්්ධර් ලන්දේසින් ම්‍යාපනයටත් කර ගත එක්දා සෑසේ පනස්සට ට පස්ස එදා සෑසි අසුගෙනුත් පස්සෙත වැඩේ වෙලා තියෙන එතකොට එකෙන් පවැඩිකාල න්න එ සෑසියසු කෙන ක් සත්යන තම වරුත්තුන්සිතුය වැඩිම නොත්තේෙන් එතකොට ඒද ආපු වෙල්ලාල තමයි අත්බලවත්තුනේ ඒවෙෙල්ලම් කෝමර ලන්දේසින් එකක් කිවිසුමක්ගල වෙල දුන් බලවාගාවටආහු මිනිස්ස. තුම්කුළ අස්වන්න ගත්තට බස් ආපවූ ඉන්දියාවට ගන්න යන්ඩ. පන්දේශය නක නවත්තන්න තුමයි එක පැත්තකින් දේශවලාම නීය ඇකර ටේසවලාමය කියනන්නේ මලබා ප්‍රදේශය නීතියක්. ඒ ති ගැනයි මලබා ප්‍රදේශය නීතිය ඒ ප්‍රදේශය නීතියේ, ඒගේ අ ඒ කවරුත් දෙනගෙන හිටක් අපී ඒ හරියටම දැනගත් අර පහ ගේ දවසල මේ අරුන් සි ධාර්තනක කතාමේ පස්සේය සාක්්‍යතු පෙන්ම මෙ තෙක්ට සාක්‍යතු වනවේ ජනප්‍රවාධීති වුණන තියනොතම ැකවේ මොගත්ද ඔය අරේබර් නලවාර්ස තමත්කොඩ දෙකක් බාලුන් හැටියට පෙල්ලාගන්ගේ වාාලුන් හැටියට තියාගඩ ගවසමන් ඉඩදුන්නග ඒ අදත් තියෙනවා. අදත් තියන අදත් ලිඳකින් මතරබන්ඩ හ සාමායනගේ අඩු කලේ ගැන නිකුට යාපනය ඒවගේ සිදදී ගන්නා දැනුත්වර්තා වෙනවා කෝවිීලකට අ්ඩබෑ සුදර ලිින්ගම් ලාමන සෙක්කිට දැන්ටි කාල ටිස් ලේම්්නිය මේ ආපන අඩු කළල මිනිස්සුට කෝවිීලට එන්න බැහැ කියලා කු සංජයන් හැක අපි කුඩ දාස් මටමතකයි මටඒ කතන්දරෙත් මතක එතකට එහම ඒ මිනිස් ටිකක් වැදක් න එකයි. දෙත්වන සාධක දෙකක්තිය නොම ලා නිල්ගරිය මලබාර් ප්‍රදේශන් ආාවය කිය එකට තවත් වො සාක්ක්‍යඇත්තමයි අයට මංකිේ බුදුමුත්තාව බුදුමුතාවේ සෙල් ලිපිය ගැන ලියල තියන මේ එක ලිපියක නාගලින්ගම්මගේ වටපතක ලියනවා ඒ මිනිස්සු පන මිනිස්සු ඒගලන් නැලවෙලි ගීතවල තිරවල් නිල්ගකිියෙන් ආාවයි කියලා. ම මේ ැලම නි ගි යන ොහදෙල්ටක් හලබ කොතියන්නේ කියලා. නිල්ගිරි තියෙන මලවාර පැත් කෙර ලැබත්තේ දාකුල් මේ උතුරෙන්න්ටිකක් කෙල්ලටිය කුතුතරෙන් කරනාටකයි කෙරලලා ඒ හමුවන ප්‍රේශක තම නිරකිරි කන්ඳු වැඩි යෙන් ඒ නිර්ගරිකඳතු වැටින් එන්න නං මේ මිනිස්සු නාගලි මේ ගොල්ලන් කියනවා මේගොල්ලම් සමෙන්නාට ආම සටි පෙන්න්නදන්නහැ මේ ගොල්න් නිල්ගරි නිර්ගරි කියලා සමන්ගේ නැලවිලි ගීතවලත් තියෙනවා අන්නං. ඒකල්ල නිල්ගිියක් කියලා කියන්නේ නිල්ගිරිය මුොදට පෙල්ලා වින්දාව තිෙන්නේ මලබාර පිසි කේරලේ කරණටක පැත්තෙනම් මේ කොහෙන් අප මිනිසු මලබාරණ මලබාර පිනිසුනේ මේ කිය කතා කරන්නේ ඊට පසිේ බේද පෙල්ලාල ුටිගෙනෙක් වෙලතින කාලකට පස්සන්දේසිහි කාලය ඒ ලොක්කෝ වෙලා පොළවත් වෙලා කෝබන් අන්දේසිනිකුදමෙන් පන්දේසින් මේ පෙලන්ට අඩත් තුකසින් පරීවර් මේ අනිත් කොලේට දීපු නිවතල ම මඩ පොඩපල්දිරි මට පොඩිාරය ඒ මඩපල්ලිකෙමක ඒ කුඩියටට තිපු නල තර විල්ලාලෑන්ට දුන්නා එචරයි ඒ ඒ ඊට පස්සේවෙට ලන්දී සින්ටත්තියක රදරයක් කළ ලන්දී සිගේ අන්තයම කාලේ නැවතත් මඩපල්ලික ලේට නල තල දෙන්න පටන්ගත මේ මේ කින් බේරෙන් බැනි විල්ලායන්ගේ ඉන්න එතකොට ගට තවත්සාචඇත්තියනවා විල්ලාලෙන් විල්ලවේ මේ ඒ සිංහලේ හිටිය කියනි එම වෙෙල්ලායන්ගේ වෙල්ලල මහල් ලක්කෝන ල ූසස් සස් පිල තිහිතාගෙන මිනිස්සුනේ ඒල්ලන්ගේ මළඟවල්ට සේවේ කරන්න පොිපොටි වැඩතිීනන්නේ සාමන මලකවෙල්ල කර ඒ වැඩ කරන්න කූර් මිනිස් කූවිර් මිනිස් වයාම ඔය ඉන්න වෙල්ලාල ස්ත්‍රීන් කාන්තාවූ සිංදුවක් කියනල කවියයක් ගීතිකාාවක්ෙන අනේ කෝවියදේ සිහලනේ කියලා. සිංහල යෝක කියන්න තීරුමන දෙමල වා කියයක් බලන් කියන. ඒ නැ කියටමක් දක්ක ස්පි ලෝක කියල මාත්මගේ ලිපියට. අදත්තික කියනවා. ඒ අනේ කෝවියනේ සිංහලයනේ කියලා. ඒ සිංහලයෝකෙන මිනිස්ුන් නත කෝවියයර් කියල ඉපු සිංහලයාන්ග. ලු බට පත්රගතට පස්සේ ල්ලන්ගේ මළගෝල්ල පුඩිපොඩි ඩට කරන්න ගලන් යදාගන යන දතරසේ අන සිහල උබල උනාද කරන්නගෙන මන්ගේ මුොඩු ගීතයම දන්න න ඒේමගේ අදාසක් කියන ගීතයක් තියෙනවා ඒක ඒ දැන් කියනදකල මහටට දන්න තේ ලෝග මාත්මයගේ ලිපියක තියෙනවා සඳහන්ුවේ නවා. මීමෙන් කවෙන්න්නේ මොකක්ද කිය එක පැහැදිලන්නේ මේ මලබාරෙන් අප මිනිස් ටික්. ට ප ලන්දසින්ගේ දබින් අරම නිස්සුන් හිට පුසින් හල මිනිසු කයි කෝවයාගෙන් ගොවයා කිය කන ඒ මිනිසුන් බාලුන් බෝට පත්කරගෙන අර අලවාර් කුලෙත් සිධාර්දත්කිය කුලේ ඒගලන්නත් මේ වහලුන් හයට පත් කරගෙන මේ රජකරප එකක් ලන්දේසින් දෙන් ඊට පස ඉංග්‍රීසින් මේ රජකිරවා ඉංග්‍රීසින් ගේ අටතේ තේවලන්ට මේ ට නිලතර දිල වරප්‍රත අදදීල ඒම රජ්‍යක් ගෝට පත් කරගත්ත රාජකෙන් මේ ටික දෙනෙක් එක්දා සාේසය පණස්සටෙන් පස්සේ ගෙනප ටිකෙනන ීට සෙල්ලා පුූ නිසක්කො මලබාරු මේ මලබා රොරුන්තමයි මේ වෙෙල්ලාල වෙෙල්ලාල අධිපත්යට ඉසල්ලා ඉල් ම අටත් කරගත් ඉට පස්මුුල් ලංකාම යටත් කර ගන්න හතන එක ඇමතන් ප්‍රශ් පිටවන අගන්නයි. මේගොල් නං පිදේශකනයට තමයි ලන්දයේසිනු ඉංග්‍රීීමම සැලකේ ඉංග්‍රීසිම කාලයේ විවිල්ලාලන් සමරුන්ට උසස් මලතර හම්බෝනා ඉම්සන හම්පච්චයගේ ප්‍රතිඵලයක් හැටියට ඒකාලේ හිටිය පොන්නම්බලම් රාමනාතල ස පො අබලම අරුණනාශල ගෙන දෙන්නය කුමා කුමරසාම පොඩම්බලම් මේ පවඩේ දෙන්නෙක් ඒ ඇතත්ති වි්නේෂරන් සාමිනාතල්ලා පවුලි අය ඒවල්ලන් මෙතන මේ රජරෙල්ලා බට පත ලංකාමනාය බෝට පත්ව වුණ දස්ල් දැරව එයින් අරුණා සලම් එක්දශනම සේකල් හවෙන්නකොට ලන්තාවේ රිස්ට්‍රරා ජෙම්ටල් එතන් හාල පරණ නමක්කිගොත්තය මහලේනා හන අතුර යගගේ පෞච්චි කරබු නාවනාවත්තයි මහලේන අද රිට්‍රා ජෙරල් කියනෙ එකට හොද බැන මතමයි මහලේනා කියර අටපුළුවන් කවර රිස්ට්‍රා ජෙන කැමතිවෙන එකක්න අයටට හලේනකිනොට නමත් මාලේනා හ එ අතරමයි මේක මේ මාලයන හැටිටටපු කාලේ පර්ණාශලම් උන්නම්ඹල මරර්නාාශලම් එයා ඒ එක්දාශ නමසේ කුළය සංගන්නේ සංගරනය එතෙක් එතෙක් මලබාර එතෙක් ඉන්දියන් දෙමල කියලා හඳුන්නපු මිනිස්සුන්න ලංකා දෙමළ බවට පස් කරවා ඒ ලංකා දෙමළ බවට පත්කිරවේ එක් දස් නමසේ එකොලයි මේ දෙමළ මිනිස් කෞද මේ දෙමලුවු කිය එකට උත්තරේ උන්න ඕහයි එක්දශලන් සේකොල් හය තමයි ඒවෙලා ලංකා දෙමල බවට පත්වනේ ඒ පත්වනේ අරවෙල්ලාල ලන්දේසින් කාලේ ගෙනාපු වෙෙල්ලාල ඊට කඩින් මේ ඉටිය වෙල්ලාල ඉන්නදිනව ලන්දේසි කාලෙ ගනම වෙල්ලාලෝ බලවත් වෙලා ඒ ගොලන් ඉංග්‍රීසින්ගේ අට වර ප්‍රසාධාරගෙනන ලතලාරගෙන පරතිවුණු මලබාර් ඉන්දියන් දෙමල කියන එක ඒ විදේශ කියය හැටට හිටයවේ. ඒ තැන සින් ලංකා දෙමල් හැටියට මේ සටහන්කට ගත්තා නම වෙනස් කියෙන කත ඉට පස්සේ දමයි දෙමලු කියන කොටසන්න තන් දෙමල කිය ලංකා දෙමල කියන කොටස ඇති වනේ. දැන්මට ඉතා පුඩිකාල ඇතිනතාව පුඩිකසන්දරයක් යන්න තියවා ඒතේ නතාාවේ ලංකා දෙමල කියන එක හිති වුණට පස්සේ. අපට පේන කාරන හගාත්න කාරන ඔක්කො ඇතන කියන්න බැහ නමුත් මෙතන වැදගත්වනතිය තමයි මේ අය අංකාවේ කොයි විදිහයට ඒ කාලේ ටියදම් සේ කලය කාලේ වැි කාල කියන අුද හක ර මේ ක්කෝ නිස්ස කකට අරුණශන මාපගේ ආපනයට ගිල්ල මේ දෙමල මාජන සවා පටන්ගරග මේ සම්පූර්ණ කතත්දරීම ව පැත්තකට හැදලා දැම. නමු මේක තමයි මේ කතාව ඉතාමත්ම දීර්ග තිහාසයක් මේ විදියට ගුණගරගත්තාව කියන්න වෙන්නේ මේ ගොල්ලෝ තමයි කියන්න මේගලන් ආ වින්දයටරණ එකනවේ නමුත් මෙතන වැදගත් කාරඩයක්ක් යනොතාත් කියන්න නොකදද ඔය ලංකා දෙම ලහරි මේ කියන කිසිව මිනිහකින් මේ රටේ කිසිීම පොතක් ලිය වෙලා නෑ යාපන වයිප මාල්ලි විගන පොත. ලන්දේසි ආණ්ඩුකාරයගේ ආරාධනින් මුදලිගෙන කිිවපපු දක් එරෙන්ඩ බන්න මොනවාද ලියලති ඉගල පූවිලාට මනි මේ කලායි ගැන කියන ආරපොත ගැන කියන පොත ගැ යකොම දුණ ඉදහාව ලිපොත් ලංකාවේ ලංකාවේ දෙමල මනුන්සේ එක්දා සම සකල හට ඉස්සල්ලා ලීප කොතක් ගැන තියෙනද කොයිත්ය වෙලා යාපන වයිපමාල වේ ඇරුණම් නැ ඒගල්ලන් හැමතිස්සයම ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය කම් බලන්නේ දකුණු ඉන්ද අවත්ක් ඒකතැන් චෝල චෝල පැත්තට නබුරු කෙල්ලා මේ බදුරයි මේ අතුරාශය පත්තල නබුරු කරනද මතතා එෙන්න්නයි පැත නමුත් මේගල මදුරාසිය පැත්තමුත් නමේ යාාවේ කේරලය පැත්තේ බලබාරෙන් හු අය ඊට පැස්සේ මේ චෝල දරාජය පැත්තර නැවිලා දැක කළමතට ගොට පත් කර නමුත් ප්‍රශ්නය මේකයිම අයගේ මමවෙලන් නිගරු කර නොනෙවේ මට ඒම ගෞර අත්තරන් අවශන නවත් ම කියන්න මෙතරම වෙලා තියනදේ ඒ වෙලන් ලංකාවේ පපුරවශයන්හහිටස් කනට කන්්ඩුන එක එකක දෙකක් නෑ ව ප්‍රශ්ට එක නවාගන්න නොත්ඒ අයගන් ලිය වෙලා තියන එක පොතක් කියන්න එක පොතක් පොතක්නහමල් පොතලින්ද මේ මනුසයා කියලගන් අපප නවයිප වාාල කියරුනා අද යෙනගොට මොකදල ංකක්ද මේ සංස්මෘතියට කෙල්ලා තියනද සස්රතියට එකතු කෙලා තිෙන දැතින තැ සිංල මිනිස්ු ආර්යන් නැටට ආවන්ගේ ප්‍රදේශනින් හවත් මහිරට යම්කිද කඩුදදයක් කලතිවානි පංජාබය හරිදද මේ වන්ගේ හරිඒවන තැන් ගුජරාටි හරි නැතිදයක් ලංකා වෙතියනවා මැද්ද මංකාපෝ කියඩන්න කැන වැව්ටි තිනවා ගැ්ික තිෙනවා හ තිස ස් සලගන්න නමු මංකාන මේකයි ආපනයන්න ලංකා දෙමලක කියන දශන සේකොලහැ පසේ ලංකා දෙමල බට පත්චිච අය ලංකාවේ සංස්කෘතියට අලුති එක් ැලති මකන්ද යාපන ඉන්දාවේ නැතියක් ඉන්දියාවේ නැති දෙයක් ලංකාවේ එකතු කෙලා තියෙනවා න ඒ කියන්න මොක්දක කිවේ නමගද මේ ස්වාදන සස්කෘති ඇතිබුන් හැගේන එකන ංහලනිස් රය ට එෙන්න්ඩ ඇති වාර් සආලශස්කෘතියක් තියෙනවාඒ ප්‍රදේශය තුනෙන්මපු නමුත් ඒ තුනේම නැතිදයක් තුංකා විති නොන හි වැට ඒකයිගන්ක විති න තුනීම නතිද යාපනේ මගද තියෙන්න්නේ ඉන්දියාව නැතිදයක් ඒකයි න ප්‍රශ්නය ප්‍රශ්නය ෝකයි ඉතින් හොඳයි න නාත දැවිලාට පුොට්ට පහුල් ලතියෙන ටවෙදත් මේ කාරණය මේකයි යකවොල්ල කුදරනේ ම මේ කියන්නේ මේ දෙවල ලංකාවේ අද ඉන්න දෙමළ ජනය ලංකාවේ කියන ලංකාවේ නෙවේ කියනැගෙනේ ඒ විත් රක්නය අවු දෙසයකට ඉස්සෙල්ලා වතුවල වැඩ කරන්නාපු මිනිසුත් ඒ මිනිසුත් ලංකාය මිනිස්සු. ඊටත්ටි කාලක ටිස්සල්ලව පාරවල වැඩ කරන්න ඇවිල්ලා නැගෙනර පලාතේ ඉංග්‍රීසින් විසින් පදදිංශිකරපු දෙවල මනිසුන්ද මනිසු. ඒ එක විනිහකොටවත් ගැනිර පලාද දෙමලි නිසු ටත් වත්තු කර න්නද දෙමි නිසන්ටවත් ෙල්ල සැලක එන්න හැ එක්දස් නමසේ හැත්තහැට සෙල්ල ඒ වඩුොඩේ සම්මලට වඩුකොඩේ කියනෙ බට ගොඩ කියන නම මේ බට ගොඩ කියන එකතයි වඩු කොඩි කියල දෙමට පරගර්තන කතින්. ඒ ඉතිහාස මං කියන් ගැන්නේ නොමුොත් යපනේ දෙමල ගම් තිබුණව දෙමලම් ඔක්කොම සිංහල ගම් කියන එක ප්‍රාශනායකම පොතෙත් කියීවෙනවා රාශනායගම කලාරතක්ලපු මනුස්්‍යය මුදලි යාගේ පොතෙත්තුව කීවවා ඒකුයි හැට වෙතත් ඉතාසමසි ඇත්තා එවෙනකං වෙල්ලා ලැමි නිස්සු නැග නිරපලද දෙමලම නිසු දියහාවත් පොත්තු කර ඉන්න දෙමනත් මිනිසු දහාවත් බැලුවෙනහ ඒ ලට විරුද්ධ වැඩකිරේ ඒක වත කරන්නටිපා ඒක ඒවා මෙතන තියන්නේ අද දෙමල කලා කියන්නේ අද දෙමල කල කියන්නේ ලොකෝට කියන්නේ න තන් පළගේ දියෝජීතය බට පත්තිලා තියෙන්නේ ලන්දේසින් වෙසින්ඉදස් සි ආසුම් මේ විතර කාලේ වන තනිට පස්සේ ලංකාමේරුම් කළවගවසතා ගෙනාපු නිස ටික ඒක තමයි ලංක දෙමල කලා අ කියන්නේ මේ දෙමටුන් කවුති කියන්න ප්‍රශ්නයට උත්තරේකයි උබෙසමට තෙරුවන්සරණයි අප ලබන සතිය මේ දේශන ලවේ අවසන්දේශනය වත් එක අර කලින්කි වගේ සෙනසුන අදවසක නෙවෙයි සඳදවස ඇතින්නේ උබෙසමට තෙරුවන් සරනයි දුකන් ස්තූතියි ආචාර්තුමන මම හිතනවා මේ දේශන පිළිබඳනන් ගැටලු ඉදිරිපත් වේ කියනැ එක තමරම්ගේ අදහස් වූ ගැටලු මම නැවතත් ආරාජනා කරනවා අපගේ YouTube චල ේ ර ජ හිස් ්‍රි කිය හිල්ල ීඩිහි හ මේ යිු ්‍රීම් එක තියෙනවා එතනට ගිහිල්ල ඔගලට තියන ැටලුහෝ ප්‍රශ් මේ අදහස් ඉදිරි පත්කාන්නේ වට ලබන සතියේ දේශනය ආරම්භයේ දී ආචාටතුමා පිළිතුරු සපයයි. ඒවගේම මේයම් එතුමා මතක්කලා වගේම ලබනවර දේශනය පැවැත්වන්නේ සෙන්සුරාධනෙමේ ඉල්ලට සඳුදයකන ගෝස්තු විසි අටවෙනිද රාත්‍රීයටටට සුපරුදිි පරණි පැවැවෙනවා. පැවැත්වෙන දේශනයෙන්ම පස්සෙද අපි බලාපොරොත්තුවෙනවා අවසාන වශයෙන් හ මේ පිළිබඳ සමාලෝජජනාත්මක සැසියක් පවත්වන්න ඊළඟ සෙනසු ාදා එක ඇන්න සැත්තැම්බ දෙව නිද වගේ අපි ඒ ඉගදරයේදී පිටිබඳ වැඩිස්්නය වසිවද්ධනාටම දැනුම් දෙන්න එහෙම නං නැවතත් මේ දේශනය අවසාන් කරන්න කලින් මෙම දේශන මාලාාව ආරම්භ කරන්න අදහස් පල කරපු චන්දිමබංගල්ටත් මෙම දේශන මාලාව කිරීමට ඉදිරිපත් වන ආචර නලිින්ද සිල්ලව මහත්ම තත් බොහොමත්න පින්. ඒහමනං අට දේශනය පිමිතරින් නවත්වනවා